Good morning. Right. වැඩි වෙලා කතා කරන්න බෑ. මම තව පුංචි වැඩක ඉන්න ගමන් ආවේ. කීප දෙනෙක් අහලා තිබුණා ප්‍රශ්නයක්. මං හිතුවා ඒ ප්‍රශ්නෙට එක පාට උත්තරය දෙන්න ඕන එක වීඩියෝ එකකින් කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු කහට පිපෙන එලවලු. ඒකේ ළමයා අහලා තිබුණේ බණ්ඩක්ක වම්බොතු වගේ දේවල් කොහොමද කල් තියාගන්නේ කියලා. බණ්ඩක්ක වම්බොතු විතරක් නෙමෙයි මේකට මම ලංකාවේ සහ ලෝකේ තියෙන එළවලු ඔක්කොන්ටම වන් ෂොට් උත්තරයක් දෙනවා ඊට පස්සේ උඹලා හදාගනින් ඊට පස්සේ ප්‍රශ්න අහපම් මගෙන් ඒකට උත්තරේ තමයි කහට පිපෙන ඕනම එළවලුවක් මේ මිහිකතේ තියෙනවා නග් හරිද දැන් අහන්න එපා අරකට කොහොමද කරන්නේ මේකට කොහොමද කරන්නේ කියලා එළවලුෙන් එළවලුවට ඇහුවොත් අපි ජීවිත කාලෙවත් මේක ඉවර කරන්න හම්බෙන්නේ නැහැ කහට පිපෙන ඕනම එළවලුවක් කල් තබා ගන්න මෙන්න මෙහෙමයි කහට හෝ සෙවල ගතිය තියෙන ඒකත් ගන්න පුළුවන් කහට පිපෙන එකක් කියපු හැටිය ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකක්ද දන්නවද කහට නම් කහ කහටට කහ හරිද කහත් කහ දාපු හැටිය කහයි ලුණුයි එක හොඳට කවලම් කරලා තියන්න right ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ deep fry කරන්න deep fry කරලා ඊට පස්සේ ඒක වෙනම පැත්තකින් අරන් තියාගන්න ඕගොල්ලන්ට දැන් අහන්න එපා අවුරුදු 5-6කට ට්‍රිප් එක අපි යන්නේ මේ මේ ලොකු මේක නෙමෙයි මාස 3යි නෙච්චර කල් යන්නේ නැහැ දෙතුන් පාරක් කනකොට හරි මේ එතකොට මේ කහයි ලුණුයි එක හොඳට කවලම් කරලා ඩීප් ෆ්‍රයි කරන්න ගැඹුරු තෙලේ බැද ගන්න හරිද ගැඹුරු තෙලේ බැදගෙන මේකට හොඳ තව එකක් තමයි අලු කෙසෙල් දැන් රුපියල් 5ට යනවනේ කිලෝ එක ගනිල්ලා අලු කෙසෙල් අරගෙන මම කියලා දෙන්නම් පස්සේ ඔයාලා බාර දේවල් තියනවා ඒවා පසුවට අලු කෙසෙල් ගත්තා හොඳට කහත් කහයි ලුණු ටිකක් මේ කරා ඩීප් ෆ්‍රයි කරා පැත්තකින් තිබ්බා අපේ ඉතිහාසයේ තියෙනවා ඔය කිරි හොද්ද හරිද මේවා වෙනම ෆ්‍රයි කරලා ඉවර වෙලා අරන් තියාගන්න ඔබට අවශ්‍ය වෙලාවට හොඳ කිරි හොද්දක් හැදුවා ඒ කිරි හොද්ද හදලා ඉවර වෙලා මේන් ඔබට අවශ්‍ය ප්‍රමාණය අතින් අරගෙන දැම්මා එච්චරයි ඊට පස්සේ ලිප වැහුවා හරිද ඔච්චර හිතන්න එපා ලිප වැහුවා ලිප වහලා ඉවරලා ඔබට අවශ්‍ය වෙලාවට අරගෙන කන්න හරිද ඊට පස්සේ ඔය කහට පිපෙන එළවලු ඩීප් ෆ්‍රයි කළා තියෙනවා පිකල්ස් හදන්න පුළුවන් මෝජු හදන්න පුළුවන් අච්චාරු හදන්න පුළුවන් එකී මෙකී නොකී සප්තමහා සාගරයක් වගේ විෂයක් මේ කුකරි කියන්නේ මේක ඉවරයක් නෑ හරිද මමත් බැලුවා ඉවර කරන්න මටත් ඉවර කරන්න ඉතින් හරි වාසයි මොකද දන්නවද මාර කාලයකට පස්සේ මගේ නොලෙජ් එක දැන් එළියට එනවා අලුත් වෙවි ආ මටත් අමතක වෙච්චා මම ඕගොල්ලෝ අහන ප්‍රශ්නත් එක්ක මම හිතනකොට මටත් එනවා දැන් දැන් මමත් ඉන්නේ ගේම් එකේ මොකද මට ඕනේ පුළුවන් තරම් ඔක දෙන්න එතකොට මෙලොව යම් කිසි කහට පිපෙන එළවලුක් තිබෙයිද මෙන්න විකල්පේ ආයිත් මගෙන් අහන්න එපා ඒකට මොකද්ද මේකට මොකද්ද ඒකට මොකද්ද මේකට ඔබද්ද කියලා කරුණා කරලා කියන්නේ ඊළඟ එක මොකද්ද වැඳලා කියන්නම් මට ගුඩ් මෝර්නින් කියලා මෙසේජ් එවන්න එපා මට මොනවද හාර්ට් ඉමෙක්ෂන් එවන්න එපා මල් කලබෝවල් එවන්න එපා මම ඕගොල්ලන්ට ආදරේ ඒකනේ මම මේ කකුල් දෙක තියාගලා ඇවිල්ලා තියෙන්නේ ආදරේ තියෙන්නේ රූපයක නෙවෙයි ආදරේ තියෙන්නේ මල් පොකුරක් සහිත ෆොටෝග්‍රාෆ් එක නෙවෙයි ආදරේ තියෙන්නේ මේ Facebook එකේ මොකක් හරි වචනයක් කිය ඒක තේරෙනවනේ මං කියන එක ඉමෙක්ෂන්ස් තියෙන්නේ දැන් ඔයවන්නේ හාර්ට් එක අරුව මේවන් ඒවල නෙවෙයි හිතේ ඒක තියෙන හින්දා තමයි මම ෆෝඩ් වෙලා ගේමට බහලා ඉන්නේ මං වරදවා හිතන්නේ මම ගැන මට ඇත්තටම වෙලාවක් නැහැ දරුවනේ ඒව බලන්න එතකොට ඕගොල්ලන්ට හිතයි සමහර වෙලාවට මේ අකා මහ බක පණ්ඩිතයෙක් කියලා නේ එහෙම නෙවෙයි මට මගෙත් මෙහෙ වැඩක් තියෙන අතරේ මං කරන්නේ පොඩ්ඩක් කියලා තේරුම් ගන්න ප්‍රශ්න ඕන එකක් අහන්න ඒකම ප්‍රශ්නයක් නැහැ මොකද මම ප්‍රශ්න වලට උත්තර දෙන්න ලේස්ටි අරවා මොකද එනකොට මමත් ඕපන් කරලා බලන ඕනේ මේ මොන මොනවද කියලා ඒ වැඩ ඒක කරන තප්පරෙත් මට ඕගොල්ලෝ වෙනුවෙන් දෙයක් හිතන්න කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මං වී ඕගොල්ලෝ නිදි අතරේ මං හොර ගෙඩිය වගේ ඇවිල්ලා වීඩියෝ දෙකක් දැම්මා හරිද? නැගිටිනකොට බලන්න දැම්මෙයා. මම ඕගොල්ලෝ නැගිටිනකොට බලන්න තමයි මේ වීඩියෝ දෙක දැම්මේ. හරිද? මේ ඒ වීඩියෝ දෙක බලන්න. ඒවලත් ප්‍රශ්න තියෙන ඒවා ලියන්න. මේ මං දැන් පුංචි වැඩකට යනවා. මට තව පැය දෙකක් තියෙන ඔෆිස් එකේ වැඩක් කරන්න. ඊට පස්සේ මම බැක් ටු නෝමල්. ඊට පස්සේ ආයිත් ඕගොල්ලෝ එක්ක අදරායක දෙක වෙනකන් ජය වේවා සතුටෙන් ඉන්න. අනිත් එක මෙහෙම එකක් තියෙනවා. ගොඩක් හිතන්න එපා. ඔයගොල්ලෝ බුදුදහමෙත් ඉගෙන ගන්නවානේ මේක මේ මොහොතේ මේ චිත්තක්ෂණය මේ තප්පරය ගැන විතරක් හිතන්න. එතන එයා හිතන්න එපා. හෙට මොකක් වේද අනිද්දා මොකක් වේද ඉන්නනිද්දා මොකක් වේද ලබන මාසෙ මොකක් වේද ඒ හැම එකටම විසඳුම් තියෙනවා මේ මොහොතේ සතුටින් ඉන්නකො. මේ මොහොතේ සතුටින් හිටියොත් එච්චරයි. බුදුදහමේ
ඒ හරය ඉගෙන ගන්න නැත්නම් හාමුදුරු කෙනෙක් ගාවට ගිහිල්ලා අහන්න මෙන්න මෙහෙම එකෙක් මෙහෙම කතාවක් කිව්වා මේක ඇත්තද කියලා. ජය වේවා. අල්ලා දෙයියන්ගේ පිහිටයි, ජේසු පිහිටයි. මේක අවසානය ජයග්‍රහණයකින් පමණයි අවසන් වෙන්නේ. පරාජයක් නෑ අපේ මේ අරගලේ. ඊළඟට මම තව එකක් කියලා නවත්තනවා. Human Rights Organization UN එකෙන් දැන් මේව කරලා තියෙනවා ලංකාව මොනවාද emergency food crisis කියන රටක් හැටියට. මම ඇවිල්ලා මෙතන කතා කරාට මේ පැත්තෙන් අපින් කරන්න ඕන දේවල් ටික අපි කළා. අපි ඒක කළා. අපි ඒක මොකද හැමදේම Facebook එක කරන්න බෑනේ. මේ පැත්තෙන් අපෙන් කරන්න ඕන ටික අපි කරා. ඉතින් හරි. ඒ අපිට යමකට ප්‍රශ්නෙට විසඳුම් හොයනකොට දැන් කොටස් දෙකයිනේ ඉන්නේ. බෑ උඹෑ කියන සෙට් එකයි, පුළුවන් කියන සෙට් එකයි. ආයි පක්ෂ දෙකක් නෑ උඹෑ and okay. ඉතින් අපිට පුළුවන් පැත්ත අපි මේ පැත්තෙන් ගැරන්ටි මේව කරා. ඒක හරි. අපෙන් කරන්න ඕන යුතුකම අපි ඕගොල්ලෝ වෙනුවෙන් මේ UN එකට කරන්න ඕන ටික අපි කතා කරා. ඒක කරා. ඒකේ හරි. ඒ පැත්තේ කවුන්ටර් ඇටැක් එක එනවා. අපි මේ පැත්තෙන් සංවිධානය කරන ශ්‍රම බලකායේ දැනුමක් එක්ක ඊළඟට අපි ගම්වලට බහිනවා. අය ඔක්කොම එකතු වෙනකොට මං ඊයේ කිව්වා වගේ එක දවසක දිනනවා ලංකාවේ කවුරු හරි කන්න නැහැ කිව්වොත් අපි දන්න තැනකට. ජය වේවා.